රාජ්‍ය වියදම් පියවා ගැනීම සම්බන්ධයෙන් දැන් රජය පසුවන්නේ දැඩි අර්බුදකාරී අවස්ථාවක. මේ වගේ මැතිවරණය සඳහා සල්ලි අට්ටු ගන්න බෑ. මොකද මේ තිබෙන ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ මේ අත්‍යවශ්‍ය ණය ගෙවීම යනාදිය සඳහා හැර අනිත් දේ සඳහා මුදල් අච්චු ගන්න දෙන්නේ නැහැ. ඒක තමයි මේ රජයේ ප්‍රතිපත්තිය. රජයේ ප්‍රතිපත්තිය කැඩුනොත් මීට වඩා ලොකු අමාරුවකට ගමන් කරනවා. පසුගිය වර්ෂයේ මැතිවරණයට බිලියන 8ක් වැය වූ බව තමයි වාර්තා වුණේ පළාත් පාලන ආයතන මැතිවරණයට. මේ වර්ෂයේ ඇතිවෙලා තියෙන වියදම් වර්ධනය සමග එය කවර ප්‍රමාණයකින් වැඩි වෙයිද? බොහෝ දේවල් දෙගුණයකින් වැඩි වෙලා තියෙනවා. කෑම බීම, ගොඩනැගිලි ද්‍රව්‍ය, අනිත් සියලු දේ දෙගුණයකට වඩා වැඩි වෙලා තියෙනවා. ඒ නිසා මැතිවරණ වියදමත් ඒ අනුව ගිය වර්ෂයේ බිලියන 8ක් ගියා නම් මේ වර්ෂයේ දළ වශයෙන් බිලියන 16ක් යයි. ඒකට මුදල් භාණ්ඩාගාරයේ ලේකම්තුමා මම දැක්ක කියලා තියෙනවා කොටස් වශයෙන් පුළු පුළුවන් විදියට එකතු වෙන ආකාරයට ලබා දෙන්න එතුමා කටයුතු කරන බව සමාජ මාධ්‍යවල කියලා තියෙනවා. මේ මොකටද නිදාස් දිනය සමරන්නේ? ඒ යන වියදම් වලිනුත් බෙහෙත් ගේන්න පුළුවන් නේද කියලා. මේ ඉතාම ප්‍රාථමික බොළඳ මට්ටමේ සිතුවිල්ලක් තිබෙන්නේ ඕනෑම රටක ජාතිය නිදාස් දිනය සමරනවා ඒ රටට සැමරිය හැකි ඉතා විශාල ආකාරයට. මොකද අන්තර්ජාතික වශයෙන් අපේ නිදහස් දිනයට සමගාමීව ඒ රටවල තානාපති කාර්යාලත් ඒ රටවල් දැනුවත් කරලා වෙනම උත්සවයක් පවත්වනවා. අපේ රටෙත් එහෙමයි. ජපානයේ, ඇමරිකාවේ, එංගලන්තයේ, ෆ්‍රන්සේ ඕනෙම රටක තානාපති කාර්යාලේ ඒ රටේ ජාතික දිනයේ නිමිත්තෙන් විවිධ පාර්ශ්වයන්ට ආරාධනය කරලා උත්සවයක් පවත්වලා මේ ඒ රටවල් අතර අන්තර්ජාතික සම්බන්ධතාවය පවත්වාගෙන යන්නේ එලෙසින්. එනිසා රටක පිළිබඳ ලෝකයේම අවධානය යොමු වෙන එක් දිනයක් තමයි ඒ රටේ ජාතික දිනය. ඉතින් ජාතික දිනයේ සැමරීම සඳහා මිලියන මගේ දැනීම ඇටියට 275ක් වෙන් කරලා තියෙන්නේ. ඒක දවසකට විදුලිය නොකපයි ඉන්න අවශ්‍යයි මිලියන 357ක්. දවසකට විදුලිය නොකපයි ඉන්න අවශ්‍යය 357යි. නිදාස් උත්සවයෙන් අතර කළොත් ඒකින් ඉතුරු වෙන්නේ ඊට වඩා අඩු මුදලක්. ඒක නිසා ඒ වගේ දේවල් මේ දේශපාලනික වශයෙන් රටක් ගැන හිතන විට ඊට වඩා පුළුල් දෘෂ්ටියකින් සිතිය යුතු වෙනවා. අපිට නිදාස ලැබිලා 75 වසරක් පිරෙන සමරුව සාමාන්‍ය නිදාස උළෙලකට වඩා වැඩියෙන් සැමරිය යුතු වෙනවා. ඔබතුමාලා සඳහන් කරනවා රජයට මුදල් නැහැ කියලා කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් වැටුපක්වත් ගෙවා ගන්න. මම ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත ඉල්ලීමක් කරා ඇමැතිතුමනි මේ මුදල් වලට මොකද වෙන්නේ කියලා. දැන් අපි එතකොට හිටපු ජනාධිපතිතුමා අර ධූරයේ අතෑර ගිය ජනාධිපතිවරයාට අද වෙනකොට වාහන 19ක් ලබලා දීලා තියෙනවලු ඔහුගේ පුද්ගලික පරිහරණය සඳහා. ඒක ජනාධිපති ලේකම් කාර්යාලයෙන් තමයි සඳහන් කරන්නේ. ඒ වගේම ඔහුගේ මාසික වියදමට කැම්බීම වශයෙන් 950,000 වියදමක් දරනවලු. ඇමැතිතුමනි මේ තරම් අනවශ්‍ය වියදම් දරන නිසා නේද මේ රජය බංකොලොත් උනේ? නෑ, මෙහෙම අනවශ්‍ය වියදම් දැරීම නිසා නෙමෙයිනේ. 977 ඉඳන් ඔබතුමා සංඛ්‍යා දත්ත ටිකක් අරන් බලන්න. කවද්ද ලංකාවේ ආණ්ඩුවක් එදිනෙදා පවත්වාගෙන යාමේ වියදම් පියවා ගැනීම සඳහා ආදායමක් තිබුණේ කියලා? මේ පුංචි පුංචි සිද්ධිවල වියදම් නෙමෙයි, මේ මහා පරිමාණික වියදම් ප්‍රමාණයක් තියෙනවනේ. ඒ මහා පරිමාණික වියදම් වල කිසිවක් කපා හරින්න පුළුවන් කමක් නැහැ. රජයේ සේවකයන්ට වැටුප් බිල තමයි ප්‍රධාන ගැටලුව. ඊළඟට රාජ්‍ය ණය සඳහා ගෙවන පොලිය. වැටුප් බිලයි, විශ්‍රාම වැටුප් බිලයි, රාජ්‍ය ණයවලට පොලියයි කියන ටික දරන්න බැරි නම් ඒකට මුදල් හොයාගන්න බැරි නම් අනිත් වියදම් කැපුවයි කියලා ඒකෙන් ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ.